අයිබවන් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ සිංහල විෂය යටතේ තවත් ව්‍යාකරණ කොටසක්. ඒක වචන සහ බහුවචන නාමපද. මේ ඒක වචන සහ බහුවචන නාමපද අපි කලින් වීඩියෝවකින් ඉගෙන ගත්තා නාමපදවල ප්‍රධාන කොටස් හතරක් ගැන. මතකයි නේද? සත්ව නාම, පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම මෙන්න මේ නාමපද වර්ග හතරටම අදාළ වෙනවා ඒක වචන සහ බහුවචන කියන නාමපද වර්ගීකරණය. අපි බලමු ඒක වචන කියන්නේ මොනවද කියලා. ඒක වචන යනු මොකද්ද? ඒක වචනයක් කියලා කියන්නේ එක් දෙයක් හඳුන්වන පද. එක දෙයක් හඳුන්වන පදවලට කියනවා පුත්තේ අපි ඒක වචන නාම පද කියලා. මෙහිදී එකකට වඩා වැඩි වෙන්න බෑ. එකම එකක් පමණයි තියෙන්න ඕනේ. එකම දෙයක් පමණක් තියෙනේවා ඒක වචන නාම පද. ඊළඟට අපි ඉගෙන ගන්නවා බහුවචන කියන්නේ මොනවද කියලා. බහුවචන කියලා කියන්නේ පුතේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් හඳුන්වන පද. මෙහිදී එකක් නෙවෙයි දෙකක් වෙන්නත් පුළුවන්, දෙකකට වඩා වැඩිය විශාල ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. මේ හැම වෙලාවකදීම අපි හඳුන්වන්නේ මේ පදවලට බහුවචන පද කියලා. ඔන්න බලන්න, දැන් අපි දන්නවා මල, අම්මා, බල්ලා, ගස, තාත්තා මේ හැම රූපයකම පුංචි ඔයාලට පේන්න තියෙනවා එක්කෙනා බැගින් තමයි ඉන්නේ. එක මලක්, එක අම්ම කෙනෙක්, එක බල්ලෙක්, එක ගසක්, එක තාත්ත කෙනෙක් නේද? දැන් ඔතනත් තියෙනවා පුතේ ඔයාලට පේන්න ස්ථාන නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම, පුද්ගල නාම කියන මේ හතරටම අදාළ නාමපද ඔන්න පේන්න තියෙනවා. දැන් බලමු අපි මේවා බහුවචන වෙන්නේ කොහොමද කියලා. අපි මුලින් දැක්කේ එක ගහක් තියෙනවා. දැන් බලන්න ගස් තුනයි. එහෙනම් ඔන්න ගස කියන පදයේ බහුවචන පදය ගස් කියලා හඳුන්වනවා. මල කියන පදයේ බහුවචන පදය මල් කියලා හඳුන්වනවා. අම්මා අම්මලා, තාත්තා තාත්තලා, බල්ලා බල්ලෝ කියලා තමයි අපි හඳුන්වන්නේ. අපි නැවත මතක් කරමු, ගස මෙච්චර දවසක් ඔයාලා ඉගෙනගෙන තිබුණා එක ශ්‍රේණියේදී, දෙක ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන බහුවචන සහ ඒකවචන පද ගැන මතක් කරගෙන අපි ඉදිරියට යමු. බලමු මොනවද? ගස ගස්, මල මල්, ගල ගල්, අම්මා අම්මලා, තාත්තා තාත්තලා. ඔන්න අද අපි ඉගෙන ගත්තා පරණ මතකයන් ටිකකුත්. පොත පොත්, කුරුල්ලා කුරුල්ලෝ, උදැල්ල උදලු, ගොවියා ගොවියෝ, බල්ලා බල්ලෝ, ගවයා ගවයෝ. පොත පොත්, කුඹුර කුඹුරු, ළමයා ළමයි, ශිෂ්‍යයා ශිෂ්‍යයෝ. එක ශ්‍රේණියේදී ඉගෙන ගත්ත වචන පහත් අපි ඉගෙන ගත්තා, දෙක ශ්‍රේණියේදී ඉගෙන ගත්ත වචන පහත් ඉගෙන ගත්තා, තුන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත වචන පහත් ඔන්න අපි නැවත මතක් කළා. අපි බලමු හතර ශ්‍රේණියේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි පිට්ටනියට ගොස් පේලියට සිට ගනිමු.
ළමයි පිටණියේ පේලි සෑදී සිටිති. බලන්න පුතේ ඔන්න පේලියට පේලි අලුත් වචන දෙකක් හතර ශ්‍රේණියේදී ඉගෙන ගන්න નિયમિત ඒකවචන සහ බහුවචන තමයි මේ තියෙන්නේ පේලිය පේලි කණ්ඩායම කණ්ඩායම් කුටිය කුටි පන්ති භාර ගුරුවරයා අප සමග පැමිණියේය අනෙක් ගුරුවරු පිටණියේ රැඳී සිටියහ බලන්න මෙතන තියෙන ඒකවචනය සහ බහුවචනය මොකද්ද කියලා ගුරුවරයා ගුරුවරු ඊළඟ වාක්‍යයත් බලමු මා කැමති ලේඛකයා මාටින් වික්‍රමසිංහ මහතාය ලෝක පූජිත ලේඛකයෝ කෘතිය අපට දැකිය හැකි විය මේ වාක්‍යයේ මොකද්ද තියෙන්නේ ලේඛකයා ලේඛකයෝ අපේ රට සයන් පෝෂිත රටකි අපි ආසියාතික රටවල් ගැන තොරතුරු සොයා බැලුවෙමු මෙතන මොකද්ද තියෙන්නේ බලන්න රට රටවල් ඔන්න දුවේ පුතේ අපි එක ශ්‍රේණියේදී ඉගෙනගත්ත වචන පහත් මතක් කරගෙන දෙක ශ්‍රේණියේදී ඉගෙනගත්ත වචන පහත් මතක් කරගෙන තුන ශ්‍රේණියේදී ඉගෙනගත්ත වචන පහකුත් මතක් කරන් හතර ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන වචන වලට ඇවිත් ඉන්නේ අපි බලමු මොනවද මේ වචන කියලා වෙනම සැරයක් කරගෙන පේලිය පේලි කණ්ඩායම කණ්ඩායම් ගුරුවරයා ගුරුවරු ලේඛකයා ලේඛකයෝ රට රටවල් ඔන්න ඔයාලට හතර ශ්‍රේණියේදී નિયમિત ඒකවචන සහ බහුවචන පද දැන් ඔන්න පුංචි ඔයාලට පුංචි අභ්‍යාසයක් දෙනවා ඔයාලගේ විශේෂ දැනුම තාවුරු කරගන්න මෙන්න මේ අභ්‍යාසයේ මේ වීඩියෝව නරඹලා ඉවර වෙලා ඔයාලට කරන්න පුළුවන් බලන්නකෝ නාම පදේ දීලා තියෙනවා ඒකවචනය සහ බහුවචන කියලා දීලා තියෙනවා පුතාල කරන්න ඕනේ නියමිත නාම පදය අදාළ වෙන්නේ ඒකවචනයකට නම් ඒකවචනයේ ටික් එකක් දාන්න. බහුවචනයකට නම් බහුවචනයේ ටික් එකක් දාන්න. බලන්න තව පිටුවක් තියෙනවා. මේ පිටුවේ ඒ විදිහටම තමයි ඔයාලගේ අභ්‍යාසය කරන්න ඕනේ. මේ පිටුවේ ඒ විදිහටම තමයි අභ්‍යාසය කරන්න ඕනේ. මේ අභ්‍යාස ටික ඔක්කොම ඔයාලා කරලා බලන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න පුංචි ඔයාලට අලුත් වීඩියෝ එකකින් නැවත එන්නම් පුංචි ඔයාලා හැමෝටම අයිබෝවන්